sana çarço. තිරයට පෑයු ඇයගේ ශ්‍රී ලාංකීය රංගන පූජාව සමරු සිතුවමේ සරිගම මතු කළ ඇය පූජා උමාශංක මේරිද උදේ දායට දෙරණ චාර්ෂෝ තුළින් ඔබ සමග සජීවීව දෙරණ චාර්ෂෝ The official Sri Lankan chart show. වරදක් නෑ හොඳින්න සුබදසනක් හැමෝටම අද සුවිශේෂී වූ කෙනෙක් අපි සම්බන්ධ කරගත්තා. මට මං හිතන්නේ මේ පළවෙනි වතාවට මෑව හම් වෙන්නේ. හෂ්ට නම් මං හිතන්නේ කිහිප වතාවකදී. මෙතෙන්දිම මේ කටයුත්තේදීම හමු. ඔව්. අලුත් කෙනෙක් නෙමෙයි. කොච්චර ලස්සන hinaවක්ද තියෙන්නේ නේ. ඇත්තට පෞද්ගලිකව මම ගොඩක් ආදරේ පූජාක්කිට මොකද හරි හොඳ කෙනෙක් ඇත්ත කතා කරන්න අද ගොඩක් දේවල් හැබැයි හරි අමාරුයි සම්බන්ධ කරගන්න කී වතාවක් අපි නම් කතා කරද නේ රොෂ් නේ හැම වතාවකදීම කාර්ය බහුලයි ඒ කාර්ය බහුලත්වය තියෙන අය ඒක තුන ශේෂ්ත්‍රත් එක්ක ඔව් මේ දවස් ටිකේ ගොඩක් කාර්ය බහුලයි නේ නෑ නෑ මෙහෙමයි නංගි මේ මම ෆෝන් ගන්නෙ ඔන්ලි චරිත් මල්ලි කෝල්ස් හරි දැන් මේ චරිත් මල්ලි කෝල් කියලා තමයි අහන්නේ චරිත් මල්ලි කෝල් කරුවේ නෑ හැමදාම රොෂාන් කියලා කියන්නේ ඉන්දියාවේ හෘතික් රෝෂන් වගේ අපිට රොෂන් ඉන්නවනේ රොෂන් වෙරි ගුඩ් හරි කොහොමද ඉතින් අක්කි good darling man hito now it's been a long time since I've spoken to the listeners ne so man hito hari me before people think me puja marry karala den me ara mukada disappear una kiyala kiyannatuwa onna okotama hi kiyala kiyanna thamai aave good morning have yourselves a beautiful sunday kiyala kiyanna thamai man aha hari api puja akkitt ekak godak dewal ada dawase katha karana api gitayak ahala emune rush ඉරිදට විතරක් ඇහෙන ජනප්‍රිය සින්දු අරුත හරි ලංකාව ජනප්‍රියම සිංදු විසභාගින අතරවාරය අද අපි සම්බන්ධ කරගත්තේ පූජා උමාශංක ඔබ ආදරය කරන රංගන ශිල්පිනිය අපි ඇය හරහා අපි නිර්මාණ කිහිපයක් දැක්ක වර්තමානයේ බොහෝම කතාබහට ලක් වෙන නිර්මාණයේ බවට පත් වුණේ සරිගම ඉතින් අපි පූජාකිත් එක්ක ගැන කතා බහ කරන්න ඕනේ නේ විශේෂත්ව ගොඩාක් තියෙනවා මේ ෆිල්ම් එක ඇතුලේ මේ චිත්‍රපටයේ පුරාවට මේ කතාබහට ලක් වෙන දේවල් ගොඩක් තිබ්බා දැන් හොඳට සිංහල පුළුවන්නේ දැන් මම අහහා ඉන්නේ මේ මල්ලිය කටහඬ මාන විදිහට දෙනවනේ ඕනේ really beautiful voice malli thank you yeah man thank you dashing also metana me prekshakayanta me listeners ta kiyannone metana tiyena mics deka ne mallida tibicha mic man horakan karaganna iting malli sharing the mic with nangi iting no malli really have a nice voice and e wage ma yeah sarigama kena mukada malli kiyuwe oya dekkada
බොරු කියන්න එපා. දැක්ක දැක්ක. ආ රයිට් හරි. යන්නකො මොකද you ask some question නේද? සරිගම චිත්‍රපටයේ මේ අපි සාමාන්‍යයෙන් ටිකක් වෙනස් කොහොමද මේ චිත්‍රපටයට කතා කරන්නේ? ඒ කියන්නේ මේකේ කැරක්ටර් එක සම්බන්ධයෙන් ගත්තාන් පස්සේ පොඩි වෙනස් වෙනස් කියන්නේ මගේ ඇත්ත චරිතයක් නේ. මේ as in it's a very playful character නේ මල්ලි. මාරියා is a very playful character. So එතකොට මට වැඩියට මුකුත් extra කරන්න ඕනේ තිබුණේ නැහැ. I just had to be myself. Only මට ප්‍රශ්නයක් තිබුණේ අර දිග දිග සෝමයා කියලා dialogues. So hey because the dialogues were fun. ඒක fun dialogues නිසා කියන්න හරි ආසයි. අර සින්දුවල තියෙනවනේ අහන් ඉන්න හරි ආසයි කියලා. අනේ ඒ වගේ කියෝ කියෝ ඉන්න හරි ආසයි ඩයලොග්ස් ටික. මගේ ඩයලොග් බුක් නම් නැති වුණා. කවුරු දන්නේ හොරකම් කරලා ගියා කියලා මට. I don't know where my dialogue book is. හැබැයි තිබ්බොත් I think I would have just told you a few dialogue. Next time එනකොට මම එන්නම් කොහේ ඩයලොග් බුක්. And one nice thing here was I did my own voice. මගේ voice එක. එක ඩයලොග්ස් එක තුනක් මතක නැද්ද? ඕ මට one line නම් මං හැම වෙලාවෙම කියන බලන් යනවා. Captain Dunn වල ළමයිව හදන්න. Captain Dunn ගේ පොඩකින් පොඩකින් ආයත අරිට එක. Captain Dunn වල ළමයිව හදන්න. Captain Dunn නේ ළමයිව හදා ගන්න. ඒකයි කියන්නේ. මල්ලි? හා. හොඳයිනේ. හරිද? දැන් සිංහල හොඳට පුළුවන් නේ? Yeah because the dialogue was so nice. අර චූටි ළමයිගේ you know අපේ ඩැඩිව සත්ත පහකටත් ගණන් ගන්න එපා කියලා කියනවා. ඒව ඩයලොග්ස් ටික හරිම ලස්සනයි. ලස්සනයි. දැන් මේ අර අර මේ පොඩි පොඩි සීන්ස් උත් මාල් ලස්සනයි ෆිල්ම් වල. මිනිස්සු ගිහලා මේ ප්‍රේක්ෂකයෝ ගිහලා බැලුවාන් පස්සේ ඒගොල්ලන්ට තේරේ අපි කියන දේ. කතා කරනකොට දැක්කේ නැත්තම් තේරෙන්නේ නැහැ මොකද කියනවා කියලා. You go and watch the movie and then all these little scenes sound really funny. ඔව්. මමත් මේ අර ට්‍රේලර්ස් ටික තමයි අතරම් බැලුවේ රොෂ් ළඟදී බලන්න ඕනේ හෙට අනිද්දා ගිහලා. එන්නකෝ. අනිම් වාරෙන් එනවා. හරි. දැන් පූජා කිත් එක්ක දැන් තවත් සරිගමක් ගැන ගීතවලට මොකද ඔයා හිතන්නේ ඒ ගීතවලට ඔයා ආසයිද කොට අනිවාර්යම මෙහෙමයි නංගේ හයි ඔල්සෝ සෙඩ් ඉස් another interview ureesha has done my voice again and my voice can it's her voice හැබැයි පූජා විදියට ෂිය මේ අංජලික ටයිම් වල කිව්වා මේ ලස්සන සින්දු ආසෙමන් පියාම්බන්න සුවන ජීවිතේ සේරම if you look at even මේ කුසපබා ජලදාරා and all that මේකටත් all the song මගේ කටහඬට ගැලපෙන වගේ ලේසි විදියට මට ලේසි වෙන විදියට සින්දු කියලා තියෙනවා එතකොට මට acting ගොඩක් කරන්න ඕනේ. එයා රඟපාලා තියෙන්නේ එයාගේ voice වල. අර සින්දු ඔක්කොම කියලා තියෙන්නේ the life of the song is in her voice නේ. So එයාගේ voice ලස්සන නිසා මට 50% කරුවොත් ඇති. එයා 50% භාගය acting කරලා ඉවරයි singing වල. දැන් රෂ පූජා කිව්ව අපි නිතරම දකින්නේ ශල්වාස් වලින් ඉන්ඩියන් look එක ගොඩක් ඒ කියන්නේ හරිම ලස්සනයි ඒක මට වචනයෙන් කියන්න බෑ. හැබැයි සරිගම මේකේ පොඩක් අර පොඩක් වෙනස්. වෙනස් නේද? පූජා කිව්ව දකිත්ටි අපිට. පොඩි අපේ විදියට හැදෙනවා. අපේ 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 තමයි. අපේ ලංකාවේ තමයි කොමර්. මෙත්නුවන් මෙත්නුවන් was the one who did the costume නංගි. එතකොට ඒක කරනකොට කිසෙද අර 1950s 60s 70s feel තමයි. මම 1960s feel තමයි ඕනේ. එතකොට ඒ දවස්වල අර මේ dresses ඔක්කොම දාගෙන හිටියේ ඒ විදියට අර pleats ටික දාලා. කිසෙද පොඩි වෙනසක් කරමු. මම I'll be using linen fabric. එතකොට මම already මහතයි. මං කිලෝ 10කුත් දාගෙන. හරි 10ක් නෙමෙයි. I was about 7 kilos excess. එතකොට I said මල්ලි linen ඔක්කොම දාගෙන මං තව චබ්බ වෙනවා. I said නෑ නෑ පූජා don't worry. I will make you look nice. Don't you worry කියලා. අර පින්බේ නෑ. මොකද linen? හැබැයි මම Methuen had gone and gotten it stitched so beautifully. කලර් ඔක්කොම ලස්සනයි. හරි ලස්සනයි. හරි පහසුයි අඳින්න. It wasn't difficult. සමහර ටයිම්ස් වල මේ අර ඇත්ත කියන්න ඕනේනේ මේ දස්කොන් කුසපබා පත්තිනි ඔල්සෝ හරි අමාරුයි ඇඳුම් ටික ඇනෙනවා හැම තැනම ඉපොක්ස් අර ජුවෙල්ලිත් එක්ක this one අම්මෝ ගෙදර ඉන්නවා so it was so comfortable the clothes said so, were clothes comfortable na ranga panda thari mala ne nattan meka da gannone meka da gannone kohinda me meka panine oka balanda ba metena mokak na hari den me oya film eke sinduwa kotasak kiyanna berida ayyoyo okay man den ida dance eka thamai one of the most famous songs is samanala inne ha ane mata sindu me kamanna puluwam puluwa samanala in paata paata kaname diriyo රට රට සිනිදුවලා ඇත ඇත හරි සුන්දුරුයි සෑමදාම ටන් 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 හරි අපි යමු එහෙනම් ගීතයකට
ලංකාවේ නිලගිරි දාර්ශනිකය දැන චාර්ෂක ඇත්තක තමයි එකතු වෙලා ඉන්නේ. අද පූජාකිත් එක තමයි අපි කතා බහ කරන්නේ. දැන් අපි කතා කර කර යද්දී පූජාකෙන් අහන්න ගොඩාක් දේවල් තියෙනවා. පූජාකිත් සමහරක් කරට දේවල් අපිට කියනවනේ නේද? ඒ අතර මේ අපි ඔයව හඳුනගන්නේ අංජලික චිත්‍රපටයත් එක්ක. ඊට පස්සේ මේ ලංකාවේ නිර්මාණ ගණනාවක අපිට ඇයව දකින්න ලැබුණා. දැන් ඉන්දියාව කියන්නේ? ඔව් ඉතින් ගොඩක ඉන්නවනේ. ගොඩක. චුට්ටක් අනේ සික්ස් ෆිල්ම්ස් වගේ අනේ ගණනාවක කියලා කියනකොට මං හිතන්නේ 100. හැබැයි ඒ ෆිල්ම්ස් ටික ඔක්කොම මං හිතන්නේ ගොඩක් ජනප්‍රිය වුණා. පොපියුලර් වුණා. මල්ලිගේ පෙකාරි. ඒ හින්දා තමයි ගණනාවක් කියලා කියන්නේ කට්ටිය. ගොඩක් ජනප්‍රිය වෙච්ච හින්දා. මෙහෙමයිනේ ළමයි එකක් one child නැත්නම් 10 children. අර එක්කෙනෙක් දඟනන් අර 10 දෙනෙක් වගේ බලාගන්න විදියටනේ අපිට මහන්සි ඒ වගේ නේද මල්ලි කියන්නේ. ඇත්ත මන්නේ දීකු 10 වගේ නේ. හරි අංජලිකා ෆිල්ම් එක ගැන ගත්ත තේ දවස්වල අක්කිර මං හිතන්නේ සිංහල බෑ නේ. ඔව් මුකුත්ම දන්න. එතකොට කොහමද ස්ක්‍රිප්ට් එහෙම කවුද උදව් කරේ? ඒක ඉස්සලා චන්න ඇවිල්ලා සීයට කිව්වා. සීයා ඇවිල්ලා අම්මට කිව්වා. අම්මා ඇවිල්ලා මට කෝල් කරා. මං බෑ කියලා කිව්වා. ඊට පස්සේ අම්මා දන්නවා සීයා එහුවොත් මට බෑ කියලා Then she made Sia call me. I said, "Ane duwa lassana pinthura chitrapatayak thiyena karanda." Sia ahapu nisa thamai Anjalika karema. Actually, to be honest with you. ඊට පස්සේ ඒ දවස්වල සිංහල මුකුත් දන්නේ නැහැ නේ නංගිට මතකයි. ඔව්. ඉස්සෙල්ලා දවස් එනකොට මට I didn't know anything. Then පුළුවන්. ඉතින් ඒ දන්නවද because අර හැම ෆිල්ම් වල new අලුත් අලුත් දෙබස් දෙනවා. අලුත් dialogues දෙනවා. අලුත් වචන ටික දෙනවා. So දස්කුන් වල ඉගෙන ගත්ත එක පත්තිනි වල ඉගෙන ගත්ත එක දැන් සරිගම වල ඉගෙන ගත්ත එක ඔක්කොම සේරම වෙනස් නිසා මට අර අර සකස් කඩ කියලා කියන්නේ අර ෆිල්ම් වලින් තමයි මට අර ටියුෂන්ස් ඔක්කොම උනේ. සිංහල ටියුෂන්ස්. දැන් සිංහල ටික ඔක්කොම හොදට පුළුවන්. පුළුවන් ඉතින් ඕනට වෙලි පුළුවන් මං හිතන්නේ. ඔයා අහන්නකෝ අර ඔයා කැමතිනේ ප්‍රශ්න තියෙනවනේ ඔයාගේ ගැන දේවල් අහන්න හින්දි වලින් එහෙම. මොන වගේ දේවල්? ඔයා අහන්නේ ප්‍රශ්න ඔය සමහරක් වෙලාවට හින්දි දන්න කට්ටිය ඉන්නවාම. ආ ඒ වගේ ප්‍රශ්නද? මල්ලි පොඩකින්ද ඔයා මං ඩයලොග් එකක් කියන්නම් සරිගම වල ඩයලොග් එකක් තියෙනවා මොනොලොග් ඇක්චුලි ඒක කියන් පස්සේ ඔයා කියන්න හරිද? හ්ම්. රොෂ් කියන්නකෝ. ඔයා ෆිල්ම් බැලුවේ නැහැ නේ මෙහෙමයි. මේ සෙනිති හරිද? එයා දැන් හොරෙන් යනවා පෙන්ලා මේ කැම මේසේ ඩිනර් ටයිම් ටෙලිග්‍රෑම් එකක් යනවා. සෝ ෂී ඉස් හර් බොයෆ්‍රෙන්ඩ් ඉස් අ ටෙලිග්‍රෑම් බොයි. හරිද? සෝ එතකොට දැන් මේ වහිනවා අකුරු ගහනවා. මේ අපි ඔක්කොම ඩිනර් ටේබල් වල තාත්තී ළමයිත් එක්ක අලුතින් ආපු පාලිකාවක් මරියත් එක්ක වාඩි වෙලා කනවා. එතකොට එයාට ආරංචි ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලා කියලා නයිට් ආ. එයා ඩැඩි මට අවසර දෙනවද කියලා ඩැඩි එතකොට ඩැඩි වෙරි බිසි රීඩින් ද ටෙලිග්‍රෑම් නේ. හා හා හ්ම් හ්ම් කියලා කියනවා. හරිද? සෝ එතකොට එයා හොරෙන් like a little you know a little rat she goes outside. And one love song with the telegram boy. හරිද? So මගේ හදවත එක්ක ඔක මොමුනේ එක ඔයාට ඇහෙනවද කියලා කියන්නේ ආස. හරිද? And එයාත් මොකද කියනවා. හරි ඔක්කොම all love සින්දු. ඊට පස්සේ she asked later on at the end antimata kiyannako kiyala kiyana eka thamai man kiyuwe mallita idin kiyannako malli hari monawa dahanna thiyenne ada oya ahanna owa kemathi deyak mama kemathi deyak onoma deyak oh eya kiya hindi wala please don't ask me to get you a girl from india hari da man danna get me find me a girl from india to madi kiyala kiyai ida mama yatra meka poddak ahanda kiyala hite deka thunak ehuwata passe බ්‍යුටිෆුල් ගර්ල් ෆ්‍රම් ඉන්ඩියා කියලා හින්දි ස්පීකින් ගර්ල් මගේ මෙරි ජාන් කියලා කතා කරනවානේ. ජාන් කියන්නේ මගේ පන. මගේ පන. හරි දැන් අර ඔයාගේ නම එහෙම දැනගන්න ඕනේ නැද්ද හින්දි වලින් අහන්නේ කොහොමද? මගේ නමද? හරි කැමතියි. කොහොමද මේ මගේ නම එහෙම කියන්නේ? කියන්නේ මේ අම්මන් අපි දැන් මෙහෙම හිතමුකෝ. ඔන්න මම මේ හෂ් තමයි මගේ ඉස්සෙල්ලම මේ කියන්නේ අම්මම try කරනවා හෂ්ට. ඒ කියන්නේ මම try කරනවා මේ මගේ girlfriend කියන්නේ. ඒ කියන්නේ මල් කඩනවා කියන්නේ. ඔව් මල් කඩනවා. හරි. හරි. මාරයි අප්පා. ආ මට තේරෙන භාෂාව වලින් කියන්නකො. හරි. හරි. ඊට පස්සේ දැන් ඔන්න මම ඉස්සෙල්ලම කියනවා මේ ඉතින් ඉස්සෙල්ලම මම මේ හෂ්ව හමු වෙන්න යන දවස. හා. මම ටිකක් ලැජ්ජයි. හා. මං ඉතින් ඉස්සෙල්ලම හෂ්ට කියනවා මේ මම ඔයත් එක්ක කතා කරන්න හිටියේ ඒ චුට්ටක් විතර බයයි. කොහොමද ඒ කියන්නේ? මම ඔයත් එක්ක කතා කරන්න තමයි හිටියේ ඒ චුට්ටක් විතර බයයි. කොහොමද හින්දි වලින් කියන්නේ? හින්දිට
මං කනඩා භාෂාව වලින් කියන්නද මගේ තාත්තගේ භාෂාව හරිද හින්දි ඔක්කොම මම ඔච්චර හොඳට දන්නේ නැහැ බට් කනඩා වලින් කියන්න මොකද මට ඔයාටත් එක්ක කතා කරන්න ආසයි චුට්ටක් බෑ ඔව් නන් නින්ජොට මාතාලි තුම්බා ආසේ අර සොල්ප බය බයයි චි ඔය ඔරි නුච බය කනඩා ඔගොල්ල බය කියලා කියනවනේ කනඩා වල බය සොල්ප බය නින්ජොට මාතාලි නින් ආ මල්ලි කියන්නකෝ දැන් මට මේ සිංහල කියවන්න කොච්චර අමාරුයි කියලා ඔයගොල්ලෝ දැන් තේරෙනවා හරිද නනෙක් නින්ජොට මාතාලි කිය සොල්ප බය හෙළ කතා කරන්න චුට්ටක් කියන්නේ ස්වල්ප ස්වල්ප බය ස්වල්ප බය නින්ජොතේ මාතාඩ්ලික්කේ ස්වල්ප බය ස්වල්ප ඉතින් අපෙත් තියෙන ස්වල්පයක් කියලා සිංහලෙන්නේ ආ ස්වල්පයක් ඒ කියන්නේ එකින් එකට සමානතාවයකුත් තියෙනවනේ ඔව් අර සංස්කෘත පාලිත් එක්ක නෑන්නේ නම් එතකොට තියනවා නෝ බය කියලා නේ ඔයගොල්ලෝ කියන්නේ මම කනඩා විසේ බය බය අර ය කියලා නෑ අපි මේ දැන් රත්නායක ඉන් ඉන්දියා රත්නායක හරි අපේ යම් පූජක් කළා ගෙදර ඉගෙන ගන්න ඉගෙන ගමු අපි ඇත්ත ඉගෙන ගන්න මුල ඉඳලා ඉගෙන ගමු මුල ඉඳලා ගන්න මේ ආවේ වන්න හරි හරි ආවේ වන්න හදලා ගන්න ආවේ වන්නන් දෙල්ලි දෙල්ලි ඔව් then you can find his own girl හරි හරි අපි දැන් යන්නේ පූජාක්කිට එක්ක ඇත්තම කියන්න ඇත්ත ඇත්ත කියනවා හරි ඇත්ත මම ඇත්ත ඇත්ත කියලා කි කීතියි හරි සෝමය කිව්ව ඇත්ත නෙමෙයි ඇත්ත ඒක ආ ඕකේ හරි දරුණ චාචෝ ඇත්තම කියන්න ඇත්තම කියන්න පළවෙනි ප්‍රශ්නේ ඔය අහන්න මම අහන්න සම්පූර්ණ නම පූජා ගෞතමී උමා ශංක දැන් වැදකන් දැන් මම එක තමයි මං හිතුවේ දැන් නම වෙනස් කරන්න හරි අමාරු නේද මේ දිග නමත් එක්ක කොහොමද කියලා ඉතින් දැන් පූජා උමා ශංක වැදකන්ද නැත්නම් පූජා වැදකන්ද නැත්නම් වැදකන්ද වැදකන් V E T H A K N that is ප්‍රශාන්ත සර්නේම් නම් වැදකන් වැදකන් එතකොට කොහොමද කරන්න ඕනේ කියලා දැන් මේ පාස්පෝර්ට් වලත් නම චුට්ටක් වෙනස් කරන්න ඕනේ. ඒකෙන් බල බල ඉන්නවා. දැන් 6 මන්ත්ස් වුණාන් පස්සේ මට ස්පවුස් වීසත් ගන්න පුළුවන් කියලා කිව්වා පාස්පෝර්ට් ඔෆිස් එකට. I'll be completely Sri Lankan. කැමතිද වැඩිපුර ශ්‍රී ලංකාවට? නැතුව නංගු දන්නවනේ. නම you have asked me question. Yes, of course. Any day. හරි. දැන් ඔන්න දැන් පූජක්ක හිත හිටියා ආදරය කරන්න කියලා කෙනෙක් Tamanටම මුණ ගැහිලා තියෙනද? ඔයාලත් මේ අවස්ථාව ගන්න කියලා තිබ්බනේ හම්බුනම් පස්සේ ආ මොකද්ද එහෙම කෙනෙක් ආ දැන් තමන්ගේම කෙනෙක් ඉන්නවනේ තම මටම අනිවාර්යෙන්ම මං බදා ගන්න මාරි බදා ගන්න රණ්ඩු කරනොත් එක මං ආ එහෙම බෑ ගන ඒ කියන්නේ දැන් ඉදිරියේදී පොඩි පූජා කෙනෙකුත් අපිට හම්බ වෙයිනේ පොඩි පූජානේ මන් දාන්නේ බලමුකෝ පොඩි ප්‍රශාන් හරි පොඩි පූජා හරි පොඩි ප්‍රශාන්ගෙන හිතනකොට බය හිතනකොට දුක හිතනකොට අපි සුන්දර දේවල් ගැන හිතන්න ඕනේ එතකොට තමයි සමනලයි ඒක ඩයලොග් මේ සාරිගමවල එතකොට සුන්දර දේවල් කියන්නේ කියලා චූටි ළමයෙක් අහනවා එතකොට සුන්දර දේවල් කියන්නේ වලාකුළු පිනිබින්දු පාට සරුංගල් ඔන්න ඒ වගේ කිය කිය ඊට පස්සේ තමයි සාරිගම ආර මේ සමනලෙන් සින්දු පටන් ගන්න වයස අපි අහන එක වැරදි හැබැයි 16යි වගේනේ වයස 16 වගේ 16 කියන්නේ 18ද 16 හරි හරි මම 16 මෙහෙමයි නංගි මෙහෙම කියමු වයස හරි මගේ හදවත වයස 16 මගේ පෙනුම වයස එතකොට අනිත් පැත්තේ දාගත්ත 61 නේ 61 අනිත් පැත්තේ දාගත්ත 61 බෑ බෑ එහෙම බෑනේ මගේ හදවත වයස ගැන කතා කරමුකෝ එච්චර වයසක් පේන්නේ නෑ බයි මෙහෙමයි නංගි at the end of the day වයස is just a number yeah. your age is just another number it's about how you feel on the inside and how you behave right so මං හැමෝටම කියන්නේ learn to grow old gracefully ගොඩක් කට්ටියට I mean yes අපි ඔක්කොම කොණ්ඩෙල කල කරගන්න මං තාම කොණ්ඩ කරගන්න මං පටන් ගත්තේ නෑ
හැබැයි ග්‍රේ හෑර් ඔක්කම මෙන්න මෙන්න මේ පැත්තේ තේරෙනවද මෙතන මෙතන මේ සුදු කොණ්ඩෙ ඔක්කම ඇවිල්ලා හරිද එතකොට මම ප්‍රශාන්ත කියනවා හැමදාම එයා මට මෙතන හි කිසස් මී නේ ඉතින් එයාගේ මේ ෆ්‍රොම් හිස් බියර්ඩ් එක බෝ වුණා කියලා හැබැයි නංගි ඇයි ටෙල් එවරිබඩි It's good to grow old. It's beautiful to grow old. It's just that again hitara hitala godak katti hari amaruing wetena I am growing old. I don't want to tell my age kiyala. I don't think you need to be worried about that. As long as you're childlike on the inside, hadavata is good. Don't have to worry. You'll always be 18 and 16. Aniwaryenma. Hari then apita kiyannako akkige school e kaale gena ඉස්කෝලේ කාලෙගෙන ඉස්කෝලේ කාලේ තමයි මං කට වහගෙන කාටත් කතා කරන්නේ නැතුව හරිම හොඳ ළමෙක් හොඳට වඩා හය බයගුල්ල මං පුත්ගුල්ල වගේ බයගා I was a very scared child ඒ කියන්නේ අර කොන්ෆිඩන්ස් නැති මට කරන්න පුළුවන් මේ දේවල් කියලා දන්නේ නැති I don't know I was a very pessimistic aram singala wachana mokada negative I always think negative mata karanna ba mata ba okko ba 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 then tame puluwan kawuda ema oyata udaw kare oyata puluwan pooja na nangi you know what you have to know your value from inside oya oyage value denaganna one oya etulin etuma tama eka hemadaama tiyenne then oya hituwoth mama me nangi you are the best kiyala etukota you feel good no pooja ki mata kiywa that I'm the best you know rush mata kiywa that I'm the best etukota oyage value enne mama kiyana dewalth ekka malli kiyana dewalth ekka eka podi dawaskata tiyena after some time neti wenawa hebei oya you are the best kiyala denagattot eka hemadaama till the day you die you'll have it මට මගේ වැල්ියූ එක දෙනුනේ වෙරි රීසන්ටලි ටු බි ඕනස්ට් විත් යූ 20 මට මේ ඐ කැන් ටෙල් යූ ඉවන් ද ද යර් 2013 not because ara derana mata me most popular award deepu nisa neme hebe it was around that time derana award ekak ganda man anda anda thamai aave da මං ශර්මිලාට කෝල් කරලා කිව්වා ආයිසන් මට එන්නේ මට ආස නැහැ ශර්මිලා මට I don't know I don't want to come she said පිසුදු පූජාවට you nominate වෙලා ඉන්නේ ඔයා දන්නේ ඔයා දිනනවද නැද දන්නේ ශර්මිලා හිතුවද කොහෙද පූජට එන්නේ නැහැ because she may not win කියලා ඒක නිසා නෙමෙයි I was hari dukking hitiye man 2013 hari da June July August September October mulu that entire 6 months till December I was a very sad child ඊට පස්සේ අර දෙරණ වේදිකා went on to the platform I got the most popular actress award එතකොටත් මං ඒ award ගන්නකොටත් මං කිව්වා මිනිසුන්ට I actually went to you know the beauty salon makeup ඔක්කොම දාගන්න ඉස්සෙල්ලා අඳන්න තමයි හිටියේ මං ආදි ඇස් ඔක්කොම රතු වෙලා ප්‍රභාත් මල්ලි was one who did my makeup he said miss tom stop crying you child stupid child කියලා මට බෙන්නත් එක it was that time nang yaar june 2013 to december 2013 was when I realized no mama mechchara me wage depressed vela you know you feel like killing yourself you feel useless mata me jeevitha epa vela tibichcha time vela thamai mata denune na I am important I am a good person I can do great things kela ara palle mukut binduwata vetila it passe udata eneka on my own that showed me my value so till 2013 I didn't know my value හොඳයි නේ හරි දැන් අපිට කියන්න කී ෆැෂන් ගැන මොකද හිතන්නේ අයියෝ නංගී ආ ෆැෂන් ගැන කියොත් මට මේ ගොඩක් කැමතියි නේ නෝ මේක කැමති තමයි හැබැයි අර ලස්සනට මඳින කෙනෙක් නේ අපි දැකලා තියෙනවා නේ සාමාන්‍ය මගේ ඩ්‍රෙසින් නංගී is called safe dressing comfort dressing මම කියන්නම් කතාවක් එක දවසක් ඔන්න මේ ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා හරිද සතිය දවස්වල යන අපේ ප්‍රෝග්‍රෑම් එක ලස්සන ජුවලරිස් දාගෙන ආවා බැංගල්ස් දාගෙන ආවා ඊට පස්සේ ඔන්න ඔක්කොම ටික දැන් හිතලා තියෙන ටීවී ප්‍රෝග්‍රෑම් එකකට එනවා කියලා හරිද මම පළවෙනි දවසේ මං හිතන්නේ FM එකට ආවු ඕකේ ආ ටීවී ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයිනේ කිව්වා කරබ් දෙක ගැලෙව්වා බැංගල්ස් ටික ගැලෙව්වා මෙතනින් තිබ්බා ඊට පස්සේ හරි රිලැක්ස් එකේ තමයි පූජා කීටියේ මට ජූලි ඔක්කොම ආස නැහැ because හැමදාම දානවනේ ෆිල්ම්ස් එකට හැමදාම දාන නිසා මට කොච්චර නිදාසි ඉන්න පුළුවන් මේ ටීවී නැත්තම් මම ඔක්කොම ගලවල දානවා එතකොට ඉන්දියාවල මහත්ය නැති කෙනෙක් තමයි පොට්ටු දාන්නේ ඉයරින්ග්ස් දාන්නේ බෙල්ලට මේ චේන් දාන්නේ අතට මේක දාන්නේ එතකොට ඉන්දියාවල මේ වගේ ගියොත් දැන් මේ මම නිව් බ්‍රයිඩ් නේ බ්‍රයිඩ් ඔක්කොම මෙහෙඳි පුරවගෙන මෙන්න මෙච්චර වළලු දාගෙන යනවා හරිද ඒගොල්ලෝ ඔක්කොම දන්නවද ෂී නිව්ලි මැරි මෙන්න මේ වගේ ගියොත් people ask have you husband died
අම්මත් කියනවා මේ කනට මොනරි දාගෙන යන්න කියලා. මට ආස නෑ නංගි, බට් ගෝල්ඩ් නම් කමක් නෑ. මට වෙන මොනරි දැම්මොත් ඇයි ගෙට ඇලර්ජි. That's a problem. හරිද? ඉතින් යා ෆැෂන් ගැන මනංගි කිව්වා. I like to follow fashion, but I'm more of a comfort person. Then comfortable කියන්නේ දැන් මම අද සන්ඩේනේ මේකම මං ෆ්‍රයිඩේ දාගත්තා. හරිද? හරි comfortable. I washed it. ඊට පස්සේ I saw it hanging on my in my cupboard. I said මේක අඳිමු නේද කියලා. Anyway FM නේ, television නෙමෙයි. ඉතින් ආයෙත් බලන්න නෑනේ. ඉතින් මං ඉත දාගෙන ෆ්‍රයිඩේ දාපු එක සන්ඩේ දැම්මා. ඊට පස්සේ අම්මා I went and first met amma and came. අම්මත් ලයික් මේක නේද ඊයේ පෙරේද එඳ හිටියේ. හා කමක් නෑ අම්මා, FM නේ කමක් නෑ, කවුරුත් පේන්න කාටත් පේන්න නෑ කියලා. කම්ෆර්ට් නංගි, I like comfort. I'm all the time about comfort. හරි, එතකොට මේ දැනගන්න කැමති දැන් මෙච්චර කල් මේ චිත්‍රපටි කීපයකට එකතුනානේ. දැන් එදේ අතරේ මේ එක එක කාලවලදී අපිට අහන්න ලැබුණා රොෂාන් පූජ තමයි එක දිගටම අපිට දකින්න. දැන් එහෙම බලද්දි ලංකාවේ වැඩිපුරම මේ ඇක්ටර් කෙනෙක් එක්ක වැඩ කරන්න කැමති නම් සාමාන්‍යයෙන් අර තමන්ගේ අපි හිතමු ෆිල්ම් එකකට දැන් ඊළඟ ෆිල්ම් එකට ඔයාට කතා කරනවා ගර්ල්ට අර පැත්තෙන් බෝයි කෙනෙක් සිලෙක්ට් කරන්න chance එකක් දීලා තියෙනවා. ඔයාටම කියනවා පූජා වාට chance එක තියෙනවා. කවුද ඔයා කැමති කෙනා? අපි යාව ගමු මේ ෆිල්ම් එකට කියලා. අපි දැන් නම් යෝජනා කරන්නේ නැහැ. යෝජනා කරන්නේ නැහැ. එහෙම වුණත් ලංකාවේ දැන් ගන්න කෙනෙක් හිටියත් එහෙම ඒ ෆිල්ම් එකට කවුද පූජා කියන්නේ? මෙන්න මෙයා තමයි මෙයාත් එක්ක මේ ෆිල්ම් එක කරමු කියලා. එහෙමනම් එතකොට ඒ ස්ක්‍රිප්ට් වල ඉන්නවා හීරෝ 5 දෙනෙක්. හරිද? හා එතකොට මං තෝරගන්නද දැන් ඒ 5 දෙනෙක්? හරි. I'll choose Channa. I'll choose Jackson Aiya. I'll choose Roshan. I'll choose Uddika. And I'll choose Ashan. හරිද? Ashan. හරි. හරිද? ඊට පස්සේ ෆිල්ම් වල අන්තිම මොහොතේ අර මට ඒ ෆිල්ම් නම අමතක වෙලා තියෙන ජූහි චාව්ලා ඉන් අන්තිම මොහොතේ ෂාරුක් ඛාන් කම්ස්. හරිද? මේ ෂීස් ඇක්ටිං බට් දෙන් අර මේ එයාව දාලා යනවා. ඊට පස්සේ අන්තිම මොහොතේ තමයි ඔක්කොටම මේ ඔඩියන්ස් ඔක්කොම අනේ පව් අනේ මේ ජූහි චාව්ලා කියලා හිතන ඉන්නකොට සඩලි කැමරා පෑන් වෙනවා ඇන් යු සී ෂාරුක් ඛාන් ඇන් එවරිබඩි ලයික් ෂී කියලා. සෝ එතකොට 6 දෙනෙක්නේ. එතකොට I'll choose Hemant. හරි නේ? හරි. So this is a story where there are 6 boys. හරි නේ? ඔය 6 දෙනාගේ වැඩිපුරම. වැඩිපුරම. අනේ මේ this is so much. මේ මල්ලී. ඔය මට කතර දෙන්නකෝ. ඇංගලි එකක් වා choose කරන්න මං අනිත් ඇංගලි ඔක්කොම මං කපලා දාන්න. හරි. ඒක කොහොමද? හරි. හරි හරි. හරි දැන් අක්කිට ජීවිතේ අමතක කරන්න බැරි දවසක් ඇති. Now my wedding. Wedding day. Yes. Then at Anang it's my definitely my wedding because mang kavadavat hituwe na I'll get married kiyala. Mang I don't know main interview walada mang wen interview kiyuwe I will not compromise. I will not mama me ara bandinnone kiyala godak mata me push kara ami taati of course egolla weradi na. Habai push karanawa kiyala me relatives me nunaydayo katha karanawa society katha karanawa when you have to get married kiyala push karala ara කොම්ප්‍රොමයිස් කරලා හරි කමක් නැ දැන් වයසටත් ගිහිලානේ අපි බඳිමු කියලා කියලා ඊට පස්සේ මගේ next the rest of my life I have to be unhappy. ඊට වඩා හොඳයි මං හිතුවේ කමක් නැ till I find the right person I'll not marry. නැත්තම් if I don't find I will not marry. කමක් නැ because I'm happy anyway. I'm a happy person. So එතකොට මට මං ඇත්තටම හිතුවේ නැ that I'll be able to, that I will find the right person to get married because අම්මා හැමදාම කියන අපෝ ඔයාට මේ දැන් මේ හොයාගන්න ඕන නම් දෙයියෝ අලුතින් මවලා දෙන්න ඕනේ. එතකොට අම්මා ඒ වගේ කියනකොට මමත් හිතනවා මම ඔච්චර am I that difficult a person to please? ඒ කියන්නේ අර discipline එක තියෙන නිසා life වල අම්මා කියන ඔයත් එක්ක ඉන්න හරි අමාරුයි. දැන් ඔක්කොම මට ඔක්කොම සේරම පිළිවෙලට ඉන්න ඕනේ. පිළිවෙලට නැත්තම් අම්මට බනිනවා. අම්මා මොකද මේ ඔයගේ මේ ඔක්කොම sarees ඔක්කොම මේ මොකද සාරි කියන්නේ? සාරි එක ගන්නකොට සේරම සාරි වැටෙනවා. හැබැයි මං ගන්නකොට එකක් විතරයි ගන්න පුළුවන් මට. එතකොට අම්මට හැමදාම බනිනවා මං. මොකද අම්මා මේකම හැමදාම ඔයාගේ කබඩ් මං අස්කර කර ඉන්න ඕනේ. හරියට ගන්න බැරිද කියලා. ඉතින් ආපෝ ඔයාට මේ බඳින කෙනෙක් නම් හරි අමාරු වෙනවා කියලා. Then I'd given up නංගි. එතරම් I'd given up. ඊට පස්සේ then finally found the right person. That's why when I walked down the aisle I had tears. මං අඬ ගියා. අර සතුටු කඳුල තමයි. I was crying when I walked down the aisle. මගේ wedding pictures ඔක්කොම දැක්කොත් I am crying. ඔක්කොම ඇස්සකම රතු වෙලා I'm crying. ඕගල අඬනවා. Out of happiness I'm like am I seriously getting married today? Am I actually walking down the aisle?
So yes, the most happiest day of my life. 17th of December. හොඳයි. හොඳ දවසක් අමතක වෙන්නේ නැහැ නේ. චාචයකත් එක තමයි කටියේ ඉන්නේ අපි පූජාකිට ගොඩක් දේවල් කතා බහ කරනවා. ඇත්තටම මම හිතන්නේ දවසක් මදි පූජාකිට කතා කර කර ඉන්න. ඒ තරම් දේවල් තියෙනවා. ඇත්තටම මේ කියන්නේ කතා කරන විදිහටත් ගොඩක් දෙනෙක් අසයිනේ. නේද? නතර කරන්න කියන්නේ දෙන්නේ නැහැ. නෑනේ. ඔව්. නතර කරන්න බෑනේ මදි. ඒක තමයි ප්‍රශ්නේ. එක්ස්ප්‍රෙස් ට්‍රේන් කට 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 යනවා. ඊට පස්සේ කොහෙද මේ අර බ්‍රේක් ගන්නකොට සේර බස් ඇතුල ඉන්න කට්ටි ඔක්කොම ගිහිලා මෙන්න මෙන්න මේ වගේ දා ගන්නවානේ. ඒක තමයි වෙන්නේ. හරි දැන් අපි මෙහෙමවත් පූජා උමාශා කියන්නේ කවුද මොන වගේ කෙනෙක්ද දැනට නැත්තම් හිටියද දැනට I'm an extremely happy and extremely joy filled and an extremely loved filled person love කියන්නේ නංගේ අර මං කියන්නේ අර love towards the towards your husband විතරයි නෙමෙයි මං කියන්නේ love towards life in general because ආදරේ නැත්තම් you cannot work in today's society මං ඔක්කොම when I go meet the youth also I tell them අර there's so much of hatred there's so much of nastiness egolo me kunahara pin baninawa boru kiyanawa minisunta pitin gahanawa I'm like don't be like that because kohingwat ogolo kohingwat udata yanna na aniwaryama that is for sure you'll never go up the ladder if you're a bad person fill your life with love fill your life with happiness because happiness kiyanne nange is an outside situation then mama metana innawa because of the situation me avasthawak me situation wala man harima satutin innawa That's happiness. Hebe joy comes from inside. Ekara value kiyo wagema joy irrespective of what is happening. Say I don't like this malli, I don't like you kiyala hitanda. So I'm not a happy person. Hebe from inside because there's joy mata weda karanna puluwa. So you have to have joy from the inside. See look search for and look for happiness on the outside. Fill yourself with love because that's the only way you'll go up. හරි හැමෙනෙම හොඳ මේ අවවාද දෙනවා වගේ නේද ඇඩ්වයිසස් දෙනවා නේද පූජාකි නෝනි මෙහෙමයි at the end of the day මට අනිත් මිනිස්සු කියලා දීපු එක මට දෙයියෝ කියලා දීපු එක මම ෂෙයා කරුවේ නැත්තම් no point මම තියාගෙන අර අපි දෝසෙ දෙකක් හදනවා 10ක් හදනවා කියලා හිතමු දෝසෙ දෙකක් මට කන්න පුළුවන් පුරෝගෙන මේ බඩ full තව දෝසෙ දෙකක් තියන්න පුළුවන් in the fridge to eat tomorrow ඉතුරු 6 ෆ්‍රිජ්ජර දාගත්තොත් ඒත් නරක වෙනවනේ කොහම හරි අපේ 3rd day. එතකොට ඊට වඩා හොඳයි ඕගොල්ලන්ට උණු උණුද? උණු. අද දැන් දීලා ඕගොල්ලන්ට සතුටිමත්ව සතුටි. So බෙදන්න ඕනි. We have to learn to share. අපේ රටේ ඉන්දියා හරි ශ්‍රී ලංකා හරි I noticed මිනිස්සු ඉන්නවා උදව් කරන්න. හැබැයි ගොඩාක් මිනිස්සු ඉන්නවා ෂෙයා කරන්න නැති ආස නැති අයත් ඉන්නවා. ඒ වගේ ඉන්න එපා කියලා තමයි ආසේ මට කියන්නේ. දෝස කිව්වම මතක් වුණේ කන්න ආසම කෑමක් මෙයා. දෝසේ හා එහෙමද මල්ලි එක දවසක් ගෙදර හදලා මාව මේ ඉන්වයිට් කරන්නකෝ මං හිතලා මං කියනවා එක දවසක් මං හදලා ඔයාලට කියන්නම් කියලා නේද එහෙමද හරි දැන් අක්කේ ඉදිරියට කරන්න ඉන්න වැඩ ගැන අපි දැනගන්න කැමතියි for the time being nange I'm settling into married life settling into keeping a house because හැමදාම අම්මානේ කර හිටිය හොස්ටල් වල සිස්ටර්ස් හරි නැත්නම් ගෙදර වල අම්මා නැත්නම් සෙට් වල you know අඳුම් ඩිපාර්ට්මන්ට් එන ඒ වගේ then now mama තමයි උයන්න ඕනේ මම තමයි මේ dishes හොදන්න ඕනේ ඔක්කොම මමනේ කරන්නේ අන්තට උයන්න පුළුවන් නෑ තාම නෑ නංගි ඇත්ත කියන්න ඕනේ නේ තාම ඇත්තම දන්නේ නෑ ප්‍රශාන් cooks better than me හරිද he makes an egg omelet better than me හරි so I'm settling down into married life and අර acting of පොඩි break එකක් දෙන්න ඕනේ නංගි නැත්නම් මෙතනත් නෑ උතනත් නෑ කකුල් දෙකකින් two boats තියාගෙන යන්න බෑනේ මේ මූදේ අනිවාර්යම වැටෙනවා because boats දෙකක් මේ පැත්තේ ගියොත් ඉවරයි So Mangipe, for the time being, priority is my marriage and just take a break, no, Eti, because me my nangi, the film industry needs fresh blood. It needs fresh faces. You need new boys and new girls coming in. Eti, and you know, hema last honda film eka mata evila mang gatto te, toh idat na yane anit minisunta, we need a fresh face. Boys nang hogala inno, girls we need. So, balamu kwa yam, mam balapuru ting inno, that next now Jackson Aya's film, Somaya Yatava films karanwa, Channa will do films, Aniwaryama, me,
කවුද මේ අපේ සුනිල් සර් will do films එතකොට කවුරු හරි එක්කෙනෙක්ව එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි තුන්දෙනෙක්ව අරගෙන ආවොත් අපේ film industryටත් හොඳයි. නැත්තම් බෑනේ. You need fresh blood. So බලමු. එතකොට මේ අපිට සරිගම චිත්‍රපටයෙන් පස්සේ පූජා වායිමත් දකින්න ටික කාලයක් ඉන්න වෙනවද ඒකේ? අනිවාර්යම මල්ලි දැනට නම් බෑ. දැනට නම් මට වෙලා නැහැ. I would love to act but nah. But more than loving to act, my love for is to maintain a house and learn how to cook and go on a holiday and go on trips and go trekking and go camping and ara api nikan ara films wala vitarai ne boruwata trekking camping karanne man ettata me yanna ona ha hudelot ekka indala api husband gen poddak kiyemuko yes prashant's a tea exporter and he's a self made man eka thamai mata harima asa eka I mean eya kaagin udaw aragan nathuwa life wala udata evilla inne hari amaru metla thamai udata evilla tiyene etakota e wage kenekta thamai watinakama life watinakama therena he understands the value of money he understands the value of hard work he understands the value of discipline because pisunatla api okkom pisunatanwane when we were young itipase you have to grow samara aya grow wenne na etakota hari amaru egulot ekka inda because I have seen so many of my girls who are unhappy in their marriages because husbands or wives don't grow metana prashant has grown from one to the other and the most important thing about him is he loves god and man hemadam I talk about I always wanted a man who believed and trusted and had solid faith in god so mate ek hambuna I think mate ita wada I can't ask for anything more I've got the best of the best now so that's who prashant is for me කරන්න දේවල් තියෙනවා මං කිව්වේ දවසත් මදි මදි අන්තිමේදී මං තේරුම් ගත් එක දෙයක් තිබ්බා ඔව් තේරුම් ගත් එක දෙය තමයි මං හිතන්නේ මේ තරම් ඉක්මනට අපේ භාෂාව සිංහල මෙච්චර ඉක්මනට කතා කරන්න පුළුවන් කියන එක අදා ගන්නත් බැහැ ඒ කියන්නේ මේ වචනනෝ හරි ඉක්මනට ලස්සනයි නේ අපි ආසාවෙන් අහගෙන හිටියේ අනිවාර්යෙන් දැන් පූජක්ක කවුද කියලා තේරුම් ගත්තානේ නේද තේරුම් ගත්තා සෑහෙන දෙයක් ගොඩක් දෙනෙක් පූජක්කට ආදරේ මම කිව්වා මෙයාට පූජක්කි ගැන ඉතින් මං හිතන්නේ එදා වගේ මදත් පූජක්කිට කටි ආදරය කරනවා ඉදිරියටත් ඒ ආදරේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් අවුරුද්දක් දෙකක් ඉන්න. හැබැයි ඊට පස්සේ ආය රඟපාන්න කියලාත් අපි කියන්න ඕනේ නේ. ඔව්. මොකෝ බලමුකෝ. හරි අපේ නම් ඔයාලට සුබ පතනවා. මොකද හිතන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන? It's always been a fun program. So when you call me I always come. මං මේ දවස්වල මං ඉන්දියා හිටියා. නැත්තම් ඊට ඉස්සෙල්ලා මං එන්න තමයි හිටියේ. Because any time there's a fun thing happening I'm always willing to be a part of it. So golongi program with fun you entertain people, you make sure they laugh. It pass ek lesi deyak nemei ne because apita tiyana prashna ko gala tiyanna puluwan gedara. Hebe api metana ewilla you me or whoever is entertaining, we entertaining people and we make them laugh. And eka watino because you when you make somebody else smile while driving egolanta tiyana prashnayak egolanta amathaka wenawane so that's a good thing that you people are doing so thank you for all the work that you're doing and god bless you all and anniversary ekak yanawane aniwaryen nagalanga enawa hari ba edata hamba me malli oy me special dance number karunawada kiyala mata arrange inda edata balamu edata balamu mata arrange is calling kajal agarwal to come and dance with me as a partner kiyala කොහොමද ඉනවනේ ඕ මෙයාගේ මන මේ නරඹත් මේ නෙගලා එනවනේ නර්වස් සතුට වැඩි කමට ඕ කාජල් ගැන කියද්දි කාජල් කියන්නේ මොකක් තේරුම දන්නවද කියන්නකො බලමු නෑ කාජල් කියන්නේ ඇස්ට දාන්නේ අර කළු කාජල් තව ඇස් දෙක ලස්සන වෙනවා කාජල් දානකොට තමයි කියලා කියන්නේ හරිද කාජල් ඒක නිසා දකින්න ආසයි කතා කරන්න ආසයි කාජල් කියලා හරි මල්ලි I'll call you kajal from now on kajal No, I can't call you Kajal, ne? Rosh Kajal. Alut Kajal, we can have a new Kajal brand in Sri Lanka, Rosh Kajal or Kajal Rosh. Sounds nice, ne? Brand ka kada mo. Kajal Rosh. Ape kya nang adi dan Kajal Rosh kya da? E nang iti kape anda vela vavithi ne ne? Ape nang yano? Thank you. Thank you, Ayata Thakki. Mama Stuti. Hari, Mama Hash. Both of you. Mama Rosh. Mama Pooja. Ne, Mama Maria.